දයා. ඔයා නිර්මලි ගැන තීරණයක් ගත්තද? ඔව්. අපි ඉස්සර වෙලාම නිර්මලීගෙන් අහමු ඇයි එහෙම දෙයක් කිව්වේ කියලා. මොනව අහන්න දෛරා? මගේ නෑදෑයෝ කියන උන් හැමදෑමත් හැදුවේ මට වින කරන්න. නිර්මලි, මෙහාට එන්න. මාමේ, මම මේ තේක තාරකාට දීලා එන්න. තාරකා නැගිටලා පල්ලෙහාට ඇවිල්ලා තේ බොයි. දැන් තමුන් තමුන්ගේ ඇඳුම් කැඩුම් අරගෙන ලෑස්ති වෙන්න ගෙදර යන්න. හරි? ගෙදර යන්න? ඔව්. මං ගිහලා බස් එකට ඇරලන්න. ඇයි ඇයි මම මේ හදිසිය ගෙදර යවන්න හදන්නේ? තමුන් මෙහාට ආපු කාරණාව අමතක කරපු හින්දා. මට තේරුන්නේ නැහැ. කතා එපා. ඉක්මනට ගිහලා ලෑස්ති වෙනවා. ඊට පස්සේ මගේ නෑදෑයි මැරෙන වෙට්ල හිටියත් මං ඇහැක් කරලා බලන්නේ. අක්කේ, හොස්පිටල්කට යන්නද? ඔව් මල්ලි. අද දොස්තර මහත්තයව හම්බෙන්න කිව්වනේ. අද ඔපරේෂන් එකට දිනයක් දෙන්නම් කිව්වා. දැන් ඉතින් අංජලි ගැන බය වෙන්න දෙයක් නෑනේ. අක්කේ, පවන් ඇතුලේ ඉන්නවද? ඉන්නවා මල්ලි. නාමල් මල්ලි, අපේ මල්ලි කොහෙන්ද මේ ඔපරේෂන් එකට සල්ලි හොයාගත්තේ? එයාගෙන් කොච්චර ඇහුවත් හරියට උත්තරයක් දෙන්නේ නැහැ. මල්ලිවත් මට කියන්නකෝ ඇත්ත. මේ අක්කා තාම ගියේ නැද්ද? යන්න යන්න. අංජලි බලන් හිටියා යන්න. ගින් එන්න මල්ලි. ආ, ඔකේ. හොඳ වෙලාවට උඹ ආවේ. නැත්තම් මම මොනවා කියන්නද? ඉඳගනි. නෑ මචං, මම යන්නත් ඕනේ. ඔන්න මචං, සමීරය ආපහු යන්න කැමති කරගත්තා. අපි දැන් අද හෙටම ටිකට් බුක් කරලා මිනිහා යවන්න ඕනේ. මොනවද උඹ කල්පනා කරන්නේ? සමීරය තාරකා ළඟට යවන්නද? නෑ නෑ, උඹට පිස්සුද? එහෙම කරලා බෑ කියලා මං දන්නවා. නිර්මලී අක්කා, නිර්මලී අක්කා, කොහමගේ බෙට්ටි එක? ආයෙත් ඔයාට මේ ගෙදර තේ අදින්න එක්කෙනෙක් නැහැ. කිචන් එකට ගිහිල්ලා අදාගන්න එකයි ඇත්තේ. නිර්මලී අක්කා, නිර්මලී ගෙදර ගියා. මොනවා? නිර්මලී හදිසියෙම ගෙදර යන්න ඕනේ කිව්වා. ඉතින් මට බලෙන් තියාගන්න බැහැ නේ මං යන්න කිව්වා. මට කතා කරන්නවත් නැතුව මං බස් එකට ගිහලා ඇරලවන්නත් ඇදුවා. ඔය ඕනේ නැහැ කියලා තනියම ගියේ. ගියා නෙමෙයි, අපි යව්වා. නිමේෂ්, කඩපියා ගන්නවා. නිර්මලී කොහොමද කීකී හිටියේ මේ ගෙදර වැඩ වැඩි කියලා. මගේ රිදි තාරකානි. මගේ රිදි තාරකානි. සුබානි, අද නිවාඩු දවසනේ. හවසටවත් අර කට්ටියට එන්න කියමුද? මොන කට්ටියට දම්මි? අර හෝමාගම කට්ටියට. මට අංජලිය බලන්න යන තියෙනවා. ඊයේ ගියානේ. අදත් යන්න ඕනේ. ඒ ළමයාව අද හෙටම ඔපරේෂන් එකට ගනි. කවුරු කවුරු හරි නිතරම බලන්න යනවා නම් එහෙම ලෙඩෙක් හිතරත් හොඳයිනේ.
ඔයා දවස ගානම යන්නේ ළමයව බලන්නද? නැත්තං එයාගේ මාමාව බලන්නද? අම්ම මේ මොනවද කියන්නේ? පවන් ගැන ඔයාගේ හිතේ අදහසක් තියෙනවා නම් කියන්න. හංගගෙන ඉන්න ඕනේ නෑනේ. අම්මේ, ඒ මිනිස්සු ඉන්නේ මගුල් කතා කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. අනිත් එක පවන්ට ගෑල්ලමෙක් ඉන්නවද නැද්ද කියලාවත් මම දන්නේ නෑ. මං අංජලිය බලන්න යන්නේ ළමයි අසරණ වෙලා ඉන්න නිසා. හේ නැතුව වෙන මොකුත් නෑ. පවන්, ඕස්ට්‍රේලියාව ටිකට් එක කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද මචං? හිතා ගන්න බෑ. මේ ඔබ දන්න කෙනෙක්ගෙන් අහලා බලමු නේද? කාගෙන් අහන්නද බං? සමීර ළඟ ලක්ෂයක් දෙයක් තියෙනවනේ. මේ ඒ ඇති වෙන්නේ. මේ මනුස්සය ඇතුළට එලා මොනවද කරනවද මන් දන්නේ නැහැ. සමීර්! ඉක්මනට යමු. පරක්කු වෙලා තියෙන්නේ. ඉක්මනට යන්න සමීර්. මුද ටිකට් එක බුක් කරලා පවන්න හොස්පිටල් එකේ දාන්නත් තුන. නාම. පරණ දේවල් මතක් වෙනකන් මට ආයෙත් ඕස්ට්‍රේලියාවට යන්න බෑ. එහෙ ගියාම සේරම මතක් වෙයි සමීර්. මං ඕස්ට්‍රේලියාවට ගියොත් මට හිතෙනවා මං අතරමං වෙයි කියලා. අඩුම තරමේ මට මෙහෙ ඔය දෙන්නවත් ඉන්නවා. ඒ මට කාත් කවුරුවත් නැහැ. අනිත් ඒ කවුරුවත් ඉන්නවද නැද්ද කියලා මං දන්නෙත් නැහැ. මට කොහෙවත් යන්න බෑ. ප්ලීස්. මට හොඳටම හොඳ වෙනකම් මට මෙහි ඉන්න දෙන්න. අශෝක මට ඊරන් ඉඳ ගියමනේ එළි වෙනකන් කල්පනා කර කර හිටියේ. උඹටත් එහෙනම් දරු දුක දැනිලා? අංජලි ගැන දුක් වෙන්න එපා බං. ඔපරේෂන් එක කරලා ඉවරනාට පස්සේ. නෑ 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 අශෝක, මං කල්පනා කරේ ඒක නෙමෙයි. මේ කයෙන් ගෙදෙන්න වගේ එකපාරටම අර මචං ගෑරේජ් කාර්යයට කොහොමද මේ ලක්ෂ 10ක් හම්බුනේ කියන එකයි. ඒක නම් මටත් හිතා ගන්න බෑ බං. මන අතිරණකින් අහලා බැලුවේ නැද්ද? නෑ බං. මේ 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 උඹ අහලා දැනගෙන මට කොලේ වහනවා නේද? පිස්සුද බං? අරත් මේ මට මොකටද සල්ලි හොයාගත්තු විදිය? එයි බං අශෝක, උඹේ ඔය පොඩි කුඩා මොලේට තේරෙන්නේ නැද්ද? ඒ සල්ලි හොයාගත්ත ක්‍රමේ අපි දැනගත්තා නම් අපිටත් සල්ලි ටිකක් හොයාගන්න තිබුණානේ බං. ආහ් එනවා එනවා අශෝක, නැතිරනම් කියනවා ඉප මං කියපු විදිහට කෙලිම ප්‍රශ්නය හපන්. හරි, මන්ට ෂේප් වෙලා ඉන්න. නදීරා, ඔයා මට ඇත්තම කියන්න ඕනේ. මේ පවන් කොහොමද ඔය ලක්ෂදායි හොයාගත්තේ? හරි ලස්සනයි. හරිම ලස්සනයි නේ අහපු ප්‍රශ්නේ. ඇයි? ඇයි? දරුවව බලලා ගෙට ගොඩ වෙනකොටම තමුන්ගේ දරුවගේ අසනීප තත්ත්වය ගැන අහනවා නෙමේ තාත්තා. තාත්තට දැනගන්න ඕනේ සල්ලි හොයාගත්ත විදිහ කොහොමද කියලා.
අනේ ඇත්තට මෙහෙමත් තාත්තල ඉන්නවනේ. අපි අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. අතරමඟදී නවත්තන්නවත් පාඩු වෙනවත් නෙමෙයි මිස්ටර් දානන්ද. ඒක ඇත්ත. මිස්ටර් හෙක්ටර් අපි ඉඩමිකුල්ල ගත්ත සල්ලි ගැන ඇහගහගෙන ඉන්නේ. එහෙනම් අපි ටික දවසක් නිශ්ශබ්ද වෙමු. ඔව් මිස්ටර් සිල්වා, මට වෙලාවකට හිතනවා හම්බ වෙච්ච සල්ලි අට කරලා බිස්නස් එකක් පටන් ගත්තට ඒකට අනාගතයක් තියෙයිද කියලා. ඇයි එහෙම කියන්නේ? ඒක මගෙන් පස්සේ ආයිත් වෙන්නේ නිමේෂ්ට. නිමේෂ් දැන් හැසිරෙන විදිහට මිස්ටර් සිල්වාට හිතෙනවද එයාට බිස්නස් එකක් හැන්ඩල් කරන්න පුළුවන් කියලා? එකපාරටම බැරි වුණත් නිමේෂ් බේබියෝ ටිකෙන් ටික වෙනස් කරගන්න බැරි නේද? මිනිහට කියන කිස් දෙයක් තේරුම් ගන්නෑ. අපි ඉස්සෙල්ලාම නිමේෂ් බේබිට වගකීමක් දෙමු. මොකද මෙච්චර කල වගකීම නෙමෙයි ඔෆිසාවේ. ඒක නෙමෙයි හැම දෙයක්ම සැහැල්ලුවෙන් හිතුවේ. අපි වගකීමකදී පෝස්ට් එකක් නිමේෂ් බේබිට දුන්නම මට හිතෙනවා නිමේෂ් බේබි වෙනස් වෙයි කියලා. අපි මොනවද මිනිහට දෙන්නේ? ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර්ගේ පෝස්ට් එකක්. අපි එන්නේ කියලා කතා කරමු. මේ නිමේෂ් පොඩ්ඩක් මෙහාට එන්න කියලා. නිමේෂ් බේබි හොඳටම සතුටු වෙයි මිස්ටර් දයානන්දයා විශ්වාස කළ මේ විදිහේ පෝස්ට් එකක් දුන්නේ ගැන. බලන්නකෝ මිස්ටර් දයානන්ද මේ පෝස්ට් එක හින්දා නිමේෂ් බේබි හැදෙන්නේ නැද්ද කියලා. මම තීරණය කෙරුවා තමුන්ව මෙතන ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර් කරන්න. නිමේෂ් බේබිට සතුටුයි නේද? අනේ තාත්තේ මට නම් බෑ. මට මේ වගේ පෝස්ට් එකක් කරන්න බෑ. මට මගේ පාඩු ඉන්නද? සද කැමද දිවනි විඳවන බොඳ කඳුලින් බොළඳ නොවේ තේ සහස් දෙලි නැලවෙන රිදි තාර තෝවේ මං රිදි තාර සතුටෙන් හඬලා එක හිතකින් අතපෑ විදී